තා මටෝක ඇවිල්ල කිව්වට පුතාගේ අපච්චි නම් කොහෙත්ම කැමති වෙන එකක් නෑ ඔබ දෙන සල්ලි ගන්න. මම හොඳටම දන්නවා පුතේ ඉලූෂන් කියන්නේ. පුතාලගේ ওই දීපල කොහෙත්ම බැංකුවට සින්න වෙන්නේ තියන්න බෑ. එහෙම වුණත් පුතේ පුතාලගේ සීය පපුව පැල්ල මැරේ. ඒක එහෙම වෙන්නට තියන්න බෑ. මට මතකයි පුතේ පුතාලගේ සීය මට නැති බැරි වෙච්ච වෙලාවේ මට ගොඩාක් පුතා යන් මම සුනන්ද මාමත් එක්ක කතා කරලා හැකි ඉක්මනින් මේකට විසඳුමක් වෙන පුතාට කියන්න. ඔකේ සෙන්සිය එහෙමනම් මං ගිහින් සියයට කියන මං හෙට නිදම සියව මරන්නේ කියලා. ලූෂන් කැමති වුණත් නැති වුණත් සියගේ මගේ තියෙන යාළුකම අමතක කරන්න බෑ. හොඳයි සිසිය. මං එන එන්න. දීපික පොඩ්ඩක් කැහැපිය වෙනකොටම අම්මව මතක් වෙනවා. හරියටින් දැන් ඔය කොහෙන්ද ලෑස්තිලා ඉන්නේ? තා වෙලා තියෙනවනේ වැඩට යන්න. සුරජ් බීච් එකට යනවා කිව්වා. අපි සුරජ් හම්බෙලා අම්මව ටිකක් හොයමුද? අම්මව කොහෙද හොයන්නේ? ජාම්පති මාමා කිව්වේ පිස්සියක් වගේ පාරේ හිඟා කනවා කියලානේ. අපි ගිහින් ටිකක් බලමු. අපි අම්මගේ නම දන්නවනේ. එහෙම කවරේ හම්බුනොත් පොඩ්ඩක් කතා කරලා බලමු. හරි එහෙනම් ඔබ ඉඳපන්. මම ඉක්මන් ලෑස්තිලා ඉන්නම්. හරි. ඇයි සීයේ මං කැමති දේවල් මට ලැබෙන්නේ නැත්තේ? ඒක තමයි කෙල්ල ජීවිතේ හැටි. කැමති අකමැති දෙකටම අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් අපි කැමති දෙයක් ලබා ගන්න ඕන නම් ඒකට කැපවීමෙන් වැඩ කළොත් ලබා ගන්න බැරි වෙන එකක් නැහැ. සුනන්ද මං හිතන්නේ අර ගෑනු එක්කෙනා ගැන ප්‍රෝග්‍රස් එක දැනගන්න වෙන්නේ නැති සුනන්ද කතා කරන්නේ නැත්තේ. ඔව්
කීතරයාගෙන ආරංචියක් හම්බුණාද? අපේ කෙනෙක් යාව දැකලා තියෙනවා. එයා කතා කරන්න යනකොටම පැනලා දුවලා. අපේ මිනිහත් පස්සෙන් එලවලා තියෙනවා. ඒ සුනන්ද අල්ලගන්න නම් බැරි වෙලා. මෙයා මොකට හරි බය වෙලා තියෙනවා සුනන්ද. ඒකයි ওই විදිහට දුවන්නේ. ඉතින් දැන් හොයාගන්න වෙන මොකුත් වැඩපිළිවෙලක් හිතුවේ නැද්ද? මේ වගේ අය අල්ලන්න හරි අමාරුයි සුනන්ද. මොකද එක තැනක ඉන්න අය නෙවෙයිනේ. මං හිතන්නේ සුනන්ද මෙයාව අල්ලන්න නම් මීට වඩා ලොකු නෙට්වර්ක් එකක් දාන්න වෙයි. දැන් කීටි බැරි වෙලා හරි මෙයා කොළඹ පිට ගිහිල්ලා නම් මොකද කරන්නේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ සුනන්ද. එහෙම වුණොත් වැඩේ ටිකක් අමාරුයි. අනිත් එක වැඩේ පබ්ලික් කරන්න සුනන්ද කැමති නෑනේ. එහෙමනම් වැඩිපුර කට්ටිය උදෝල හරි මේ කුමරි ඉක්මන් කරගන්න වෙයි. හොඳයි සුනන්ද. මම මේ වැඩේට තව මිනිස්සු කීප දෙනෙක් දාන්න. අපි කොහොම හරි මෙයා හොයාගන්න බලමු. සුනන්ද බය වෙන්න එපා. මට හොඳ විශ්වාසයක් තියෙනවා අපිට කොහොම හරි මෙයාව හම්බ වෙයි කියලා. සුනන්ද අද අවසට ක්ලබ් එක පැත්තේ එනවද? නැත්නම් හැබැයි මට බැරි වෙයි. මොකද මම පොඩක් ඔෆිස් එකේ අද බිසි. අපි එමුනම් වෙන දවසක හම්බෙමු. ඕකේ දෙන්. මම මොනවා හරි ආරංචියක් ආවතින් සුනන්දට ඉක්මනින්ම දන්වන්න. ඕකේ. බයි. लक्ष रमेश ඔය මට නැති බැරි වෙලාවේ විකි මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ හින්දා මේක නොකරත් බෑ සුනන්ද. සරිග දෙන්නද යන්නේ? ඔව්. හැබැයි මේක මට දෙන්න බෑ සුනන්ද. මම සුනන්දට චෙක් එකක් දුන්නොත් ගිහින් දෙන්න පුළුවන් නේද? මොකද වෙන කෙනෙක් අතේ යවන එක එච්චර හොඳ මදි. මම ගෙනිච්චාම ලූෂන් නැගට ගොඩ වෙයි දන්න. එහෙම වුණොත් විකී ගිය අතට දීලේ උන් චෙක් එකේ වන්නම් පිය නැති. කතා කරමුද?
මේ ජයතිසය ගමේ ගියේ නැත්තේ ඇයි කියලා කිව්වේ නැද්ද? ජයතිස කොළඹ ටිකිරව දැකලා තියෙනවා. ටිකිරා? කොළඹ? ජයතිස කියන්නේ ටිකිරා මේ කොළඹ කොහේ හරි ඉන්නවා කියලා. හැබැයි සුදීරා ජයතිස හදන්නේ ටිකිරව හොයලා මරන්න නම් ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඇයි? ඇයි කියලා අහන්නේ? ටිකිරා මිනී මරුවෙක් නම් ටිකිරට පොලිසියෙන් දඬුවම් දෙයි. අපි නීති අතර ගන්න හොඳ නෑනේ. හරි. ජයතිස ටිකිරව මැරුවා කියන්නකෝ. ඒ ප්‍රශ්නේ එතනින් ඉවර වෙන්නේ නෑනේ. ඊට පස්සේ ජයතිසර ඉර යන්න වෙනවා. ජයතිස වගේ කෙනෙක් එහෙම වෙන එක අපරාධනේ. ඔයා කියන්නේ මගේ සීයව මරපු මිනිහව අතාරින්න කියලාද? නෑ සුදීරා. ටිකිර කොහෙද ඉන්නේ කියලා හොයාගෙන පොලිසියට කිව්වම ඉවරයිනේ. පොලිසිය ඊටු ටික බලාගනේ. ඒක නම් ඇත්ත සුදීරා. ජයතිසර විතරක් නෙමෙයි. ඔයාටවත් එච්චරයිනේ. සුදීරා. ඔයා ජයතිසර කතා කරලා තීරුම් කරලා දෙන්න එයා කරන්න යන වැඩේ බරපතලකම. ජයතිසයි අමුතු කෙනෙක්. එයා අපේ සීයට සැලකුවේ දෙවි කෙනෙක්ට වගේ. මං හිතන්නේ ජයතිසයි ටිකිරව අතාරී කියලා. ඔයා කතා කරලා බලන්නකෝ. අපි දැන් යන්න ඕනේ. දැම්ම? ඔව් ඉතින් යනකොට වෙලාව හරිනේ. ජයදී සයිඩ් ගැන හිට මව බෝඩි මේදී හම්බෙන්න කියලා. යන ගමන් පොඩි වැඩ වගේකුත් තියෙනවා කරගන්න. ආ. මං හිට දවසම ස්ටුඩියෝ එකේ ඉන්නේ. මම කෝල් කරලා එපැත්තට. මං කෝල් කරද්දී බල. ලුෂන් මහත්තයා ඉන්නවද? මහත්තයා ඇතුළේ ඉන්නවා සර්. හරි. දෙන්නේ
මොකද්ද දන්නේ බලන්නකො රුෂන් මේ දවස්වල ලොකු මුදල් අර්බුදයක ඉන්නවා කියලා අප්පච්චි කිව්වා ක්‍රිචට් දංගල් ගොමුද දන්නේ ඒක දන්නේ නේ ප්‍රශ්න විසඳනවා නම් එච්චරයි ඉන්නේ. ප්‍රශ්න නම් විසඳනවා තමයි.